සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ආයසරයක් කුරෙන් වචනෙන් කියනවා නම් නවවෙනි සැරේටත් සත්‍ය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න හදනවා. ඉතින් ඒක සඳහා අපි දැන් ක්‍රමයෙන් අටවතාවක් මේ සත්‍ය හඳුන්වා දීම හරහා අපි ඒකට කිව්වේ සතියේ සති පාතලේ සඳුද දවසේ කියලා හරහා මේක හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අනුව බලනකොට මේ දක්කල් වෙච්ච ඒ පණිවිඩ ටික වුන් කන් දුන්න සති පාතලේ දරුවෙක් හරි දෙමව්පියෝ හරි ගුරුරෙක් හරි හිතන් යාට එතකොට Taman තුල දැන් සති බීජේ පැලවෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ සති බීජ හැම කෙනාගේම සමාකාරව පැලවෙන්නේ නැහැ. ඉතින් මේ පැලවෙච්ච සති බීජෙම තමයි ඒකටම අලුත් අර්ථකතන දීගෙන නව මුණවරවල් දීගෙන වැඩේනේ. ඉතින් ඒ නිසා සත්‍ය තාම පැලද කරපු නැති අයට කියලා දෙන කතාවයි දැනට යම් කිසි ප්‍රමාණයක සත්‍ය බීජ පැලිලා තියෙන කතාව අතර වෙනසක් තියෙනවා. ඉතින් අපිට මං හිතනවා දැන් යන්න පුළුවන් කියලා මේ සත්‍ය කියන එක සාමාන්‍ය දැනුමක් තියෙනවා මේක කොහොමද දියුණු පවුණු කරගන්නේ කියලා. ඉතින් ඒ දියුණු පවුණු කර ගැනීම අපි පසුගිය දවස්වල ඇති කරගත්ත රාමුවේ හැටියට වාඩි වෙලා ඉඳලා මොනවත්ක්ම නොකර වෙන විදිහට කියනවා හිතාමතා කය හොල්ලන්නෙත් නැහැ. හිතාමතා වචන කතා කරන්නෙත් නැහැ. හිතන්ඩ යන්නෙත් නැහැ. මේ කයේ මොකද වෙන්නේ බලනවා. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඇඳුම් වල තෙරපි මේ හීල් වීම බලනවා. එහෙම නැත්නම් නාසිකාග්‍රේ නහය පුරවාගෙන පීරාගෙන හුස්ම යන්නේ නැටි බලනවා. එහෙම නැත්නම් ඉදිනදා වැඩ කරනකොට ක්‍රීඩා කරනකොට කොහොමද වැටෙන්නේ කියලා බලනවා. ඒ කියන්නේ අපි පුළුවන් තරම් සියලුම විචල්්‍ය සාධක තැම්පත් වෙන්න ඇරලා ප්‍රසස්ත හොඳම තත්ත්වය දීලා බලනවා. එතකොට මේ සතිය අපි කතා කරනවා හෙටත් කතා කරනවා. ඒ කියන්නේ වාඩි වෙලා. ඊට අමතරව අපි මේකට පොඩි අභියෝගයක් දීලා බලනවා. ඇවිදින්න කියලා තැනි පොළවක ඇද නැති පාරක ගල්බුරුළු නැති තැනක සපත්තු සෙරුප්පු නැතුව ඇවිදිනකොට අර සතිය ඊට වැඩිය විවිධාංගීකරණය වෙනවා. ඇස් දෙක ඇරලානේ ඉඳගෙන ඉන්න වගේ නෙවෙයිනේ. හුලං වදිනවා, කුරුළු සද්ද ඇහෙනවා, ස්වභාවික පරිසරයක් වෙන්න පුළුවන්. ආන්නේ එතකොට මොකද්ද සතියට වෙලා තියෙන්නේ කියලා දැන් අපිට කියන්න පුළුවන්ද? කිසිම ක්‍රියාවක් නොකර වාඩි වෙලා ඉන්නකොට සතිය මට වැටහෙන්නේ මෙහෙමයි සතිය තියෙන බවට. එක ක්‍රියාවක්, අවිධින ක්‍රියාව කරන ගමන් පතුල් දෙකට හිත යොදලා බලනකොට කොහොමද සතිය වැටෙන්නේ කියලා මෙන්න මේ හෙලිකිරීමේ හැකියාව සතියත් එක්කම කෙනෙක් තුළ ඇතුළේ ඇති වෙනවා. ඒ කියන්නේ තමන් අත්විඳින දේ අත්දකින්න දේ හෙලිකිරීමේ හැකියාව. හැබැයි ඒක එළියට එන්නේ මුකුළු පපා කොමල පපා බෑකී කියලා තමයි. අපි ඒක පුළුවන් තරම් උත්සාහ කරනවා. මේකට බරපතල වචනයක් කියන ව්‍යක්ත බව කියලා. යක්ත බව කියලා කියන තමන්ට වැටහිච්ච විදියටම ඒක හෙලි කර ගන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් මේකට මේ අතිශෝක්ති දාන උනාට වැඩිය මේ ලස්සන කරන්න හදනවා. එතෙන් බාගෙට කියලා නතර කරනවා. එහෙම නැතුව අන්නේ හෙලි කිරීමත් සතියත් එක්කම වැළිනවා. ඊට පස්සේ අපි යනවා තනියම තමන් කරන වැඩේක දත් මදින වෙලාවක කෑම කන වෙලාවක පුළුවන් තරම් අනිත් අයගේ වැඩ ටික කර ගන්න ඇරලා තමන් ඒක කරන ගමන් එතකොට ප්‍රයෝජනවත් වැඩකුත් වෙනවා. ඒ වෙන ගමන් සතිය දිහා බලනකොට දැන් අර අර්ථය සම්පාදනය වෙන්නත් ඕනේ, කරන වැඩේ හරියන්නත් ඕනේ. බත් කනකොට දිව හපා ගන්න බෑ. දත් මදිනකොට තුවාල කර ගන්න බෑ. දත් සුද්ධ වෙන්න ඕනේ. ආනිග මම සතිය පිහිටවන්න ගියාම අරට වැඩිය වෙනස් ගතියක් තියෙනවා. අපි ඒකට එතකොට ඔන්න භාවනාව කියා ගන්න බැරුව යනවා. එතකොට ඒකට මේ සතිය පිහිටවීම කියලා තමයි කියන්නේ. එතකොට ඔය ආගම ජාතිය මොකක්වත් නැහැ. කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම පුද්ගලික වැඩ කරන ගමන් ඔන්න සමාජයක් වශයෙන් සමූහයක් වශයෙන් එකතුලා ක්‍රීඩාවක් කරනකොට නායකත්වයක් දෙනකොට තව කාට හරි විස්ති දේ පිළිබඳ විස්තරයක් කියනකොට දක්වා මේ පුංචි ළමයා තුළ සතිපාසලේ දරුවා තුළ පුදුමාකාර ඒ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ වර්ධනය සඳහා මෙතුවක් කල්ිතී ඇත්තටම අපි පිටිපස්සේ ඉඳගෙන උපදෙස් දීලා උපකරණ දීලා ක්‍රමසාවිදි දීලා කෙරුවා. හැබැයි ඊට පස්සේ ඒ සතිපාසලේ දරුව දැනගන්න ඕනේ තමන් තුළින්ම මේක තමන්ට ප්‍රිය මාතෘකාවක් නම් සතිය කියන එක තමන් තුළින්ම මේක වඩා වර්ධනය වෙන්න මේ ඉඳගෙන ඇවිදිමින් එදිනෙදා වැඩ කරමින් සහ ක්‍රීඩා කරමින් කියන එකට අමතරව තව ගොඩක් පැතිකඩ තියෙන්න පුළුවන්නේ. ආන්නේ පැතිකඩ හරහා මේ සතිය හෙළිදරව් කරන්න සතියට නව අර්ථකථනයක් දෙන්න ගත්තොත් මං හිතනවා අපිට වැඩිය පැතිකඩවල් ගොඩක් පොඩි දරුවෝ
සතිපාසලේ මේ වෙනකොටත් සතිය පිහිටවලා ඒකේ ආනිසංස පක්ෂේ දන්න අයට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක පුදුමාකාර වර්ධනයක් වෙනවා සතිය. ඒකෙන්මයි මේ Taman තුලින් ඇති කරගන්න නවමු ක්‍රමසාවිදි වලින් තමයි සතිය වැඩෙන. එතකොට ඒක Tamanගේ සතියක්. මේ කවුරුත් මේ උගන්වලා ඔළුවට රිංගවන්න හදන එක නෙවෙයි. පටන් ගන්නකොට අපි එහෙම ටිකක් කරනවා. ක්‍රමසාවිදි කියලා දෙනවා. නමුත් ඊට පස්සේ Taman තුලින් ඇති වෙන දේ කරන්න ගියාම ඒකේ ලස්සන පැතිකඩක් තියෙනවා. ඒකත් ඇත්තටම අපිම කියලා දෙන එකක් තමයි, වැඩිහිටියෝ කියලා දෙන එකක් තමයි ළමයින්ට වැඩි. මේක තව කෙනෙකුට කියලා දෙන්න යෑමේදී මම මෙහෙමයි සතිය අඳුනගත්තේ, ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි, මට ඒකට කැමති, නැත්නම් ඇවිදිනකොට මෙහෙමයි, මම ඒකට කැමති ඉඳගෙන ඉන්නවට වැඩිය, නැත්නම් ඉඳගෙන ඉන්නවට කැමති ඇවිදිනට වැඩිය කියලා මේ තමන්ට මේ ඇති වෙච්ච දේ තමන්ට වෙන කෙනෙකුට කියලා දෙනකොට වෙන කෙනෙකුට මේක ඒත්තු ගැනීමට sannivedanaya කියලා වචනයක් අපි පාවිච්චි කරනවා. අපි කිව්වට යාට තේරෙන්නේ නැත්නම් ඒක නිකන් ගලකට වතුර වැක්කිරුවා වගේ. ගලක් උඩ බීත temp පැල කරන්න ගියා වගේ. තේරෙන විදියට කියන්න ගියාමත් සත්‍යයේ අපි අන්තිමට දැනගත්ත විදියට අර emotional literacy කියලා මේ අසන්නගේ මානසිකත්වයට සම වෙන්න ඕන වෙනවා. ආධුනික මානසිකත්වයේ අඳුර ගන්න වෙනවා. නොදන්න කෙනෙක්ට මම මේ කියලා දෙන්නේ කියලා. මමත් ගොඩක් දන්නේ නැහැ. මම බොහොම පොඩ්ඩයි දන්නේ. හැබැයි මම මේ දන්නදී සන්නිවේදනය වෙන්න වික්තව කොහොමද මේක කතා කරන්නේ කියලා ගත්තොත් මම හිතනවා ඒක තමයි නායකත්ව පුහුණුව පිළිබඳව, ජීවිතයක සංවිධානය පිළිබඳව, පෞරුෂත්වයේ පිළිබඳව, ක්‍රමික වර්ධනය පිළිබඳ අත්‍යවශ්‍යම කොටස කියලා. අන්නේ ශක්තිය තියෙනවනම් ඔය තියෙන විභාග වල තියෙන බය, කොවිඩ් වල තියෙන බය, දුරස්ථ අධ්‍යාපනය තියෙන කම්මැලිකම, යන්නේ නැතනක් නැතිලා කොටු වෙච්ච බවට වැඩිය ඇතුළතින් දියුල්පතක් පහළ වුණා වගේ තමන් තුළ නවමු අදහස්. ඒ වගේම තමන්ගේ මේ වර්තමාන මොහොතේ තියෙන වටිනාකම. ඒ වගේම තමන්ට යමක් යාළුවෙක් එක්ක හදා බෙදා ගන්න පුළුවන්, ඒක කාගෙන්වත් කොපි කරපෙකක් නෙවෙයි. තමන්ගේම දෙය කියලා මේ සතිය අර ඒක විසින්ම ඒක නඩත්තු කරන ගතිය, ඒක විසින්ම මේ පැවැත්ම අරගෙන යන ඇති පිටින් අවජාවක් නැතුව ආන්නේ දීර්ඝ පැවැත්ම ජීවය කියලා කිව්වට වැරද්දක් නෑ. ජීවත් වෙන හැම කෙනෙක් ළඟම ආන්නේම ඇතුළතින් හට ගන්නා ඕජාවක් රසයක් තියෙනවා. අන්නේ රසේ වැඩිම තියෙන තරුණ පුංචි සතිපාසල් දරුවන් අතර. හැබැයි බබෝ, හැබැයි පුතෝ, හැබැයි දුවේ, ඔයගොල්ලෝ ගාව ඒක ඇති වෙනකොට බලන්න අම්මලා තාත්තලාගෙත් වෙනසක් වෙනවා, පන්ති භාර ගුරුතුමෙගෙත් වෙනසක් වෙනවා, පාසල් පද්ධතියෙත් වෙනසක් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ස්කෝලේට උගන්වන කට්ටියක් කියලා හිතාගෙන මේ දන්න ටික අනිත් අයත් එක්ක සුවතව බෙදා ගන්න තමයි අද පණිවිඩය. සියලු දෙනාටම ඒක තමන්ගේම දැනුම තමන්ට ගුරුවරයෙක් කරගන්න ලැබේවා කියන පාඩමට ලං කරගන්න කියලා අපේ පණිවිඩය සමාප්ත කරනවා.